සුබදාසක් යාළුවන් සියලුම දෙනාට. ඉතින් අපි අද බලන්න හදන්නේ මගේ දැන් මම දිගටම ඔයාලට බලන්න පුළුවන් මගේ ප්ලේලිස්ට් වලට ගියාම තියරි කියලා තියරි සිංහල තියරි ප්ලේලිස්ට් කියලා වෙනම එකක් තියෙනවා. දැන් ඒකෙම අප්ලෝඩ් කරගෙන ගියා කේජ් සිස්ටම් එක ඒ වගේ දේවල් රයිට්. සමහර තැන්වල මම ඉන්ටර්වල්ස් ගැන මම මෙයා කරලා තියෙනවා, ඉන්ටර්වල්ස් වල වැදගත්කම ඒ වගේ දේවල්. ඉතින් ඒකේ කන්ටිනියුේෂන් එකක් තමයි මම අද කරන්නේ. පොඩ්ඩක් අර කේජ් සිස්ටම් එකෙන් එළියට ගිහිල්ලා, කේජ්ඩ් කියන්නේ මෙතඩ් එකක් රයිට්, ඒ කියන්නේ ෆ්‍රෙඩ් බෝඩ් විෂුවලයිසේෂන් මෙතඩ් එකක්. ඒ කියන්නේ අපි ෆ්‍රෙඩ් බෝඩ් එක කොටස් වලට කඩලා ඒක ස්කේල් එක මියුසික් මියුසික් එලිමන්ට්ස් ඒ කියන්නේ ස්කේල් ඒ වගේ දේවල් ආපේජියෝස් ඒ වගේ දේවල් කොහොමද කෑල්ලෙන් කෑල්ල ඉගෙන ගන්න කියන එක තමයි ගොඩක් වෙලාවට ඒ කේජ් සිස්ටම් සෙවන් පොසිෂන් සිස්ටම් ඒ වගේ වලින් කරන්නේ රයිට්. දැන් හැබැයි ඉන්ටර්වල්ස් කියලා කියන්නේ ඇත්තටම අර මියුසික් තියරි සම්බන්ධ දේවල්. ඒකේ තියෙනවා ගොඩක් ඒ කියන්නේ මියුසික් තියරි වලට රීඩින් අනම්මනම් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉන්ටර්වල් කියන්නේ අපිට ඉම්ප්‍රොවයිස් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මොනවාද ඒ කියන්නේ ක්‍රියේට් කරන්න ඔයාලට මොකක් හරි බිට් එකක් වෙන්න පුළුවන්, සෝලෝ එකක් වෙන්න පුළුවන්, නැත්නම් මෙලඩි එකක් වෙන්න පුළුවන් සින්දුවක. අන්න ඒ වගේ දෙයක් ක්‍රියේට් කරන්න ස්කේල් එක පාවිච්චි කරන්න පුළුවන් සිස්ටම් එකක් රයිට්. ඒක තියරි වලට සම්බන්ධ දෙයක් රයිට්. අපි ස්කේල්ම ඉගෙන ගන්න ගියොත් එහෙම ඔයාට වෙන ප්‍රශ්නයක් තමයි. හැබැයි මේක ඉස්සෙල්ලාම රන් ත්‍රූ කරලා ඉන්න ඕනම දෙයක් රයිට්. ඊට පස්සේ තමයි ඔයා ඉන්ටර්වල්ස් වලට යන්න ඕනේ. නැත්නම් ඒක එකපාර ඔක්කොම බදා ගන්න ගියොත් එහෙම අනිවාර්යයෙන්ම කන්ෆියුස් වෙනවම තමයි රයිට්. ඒක නාත්තන්න අමාරුයි. ඒකින්ද ඉස්සෙල්ලාම ස්කේල් කියන සීන් එක පොඩ්ඩක් ස්කේල් එක මේජර් ස්කේල් එකක් හැදිලා තියෙන විදිය කොහොමද ඒව ගැන මම කතා කරලා තිනවා මේ channel එකේ. මම කියපු තියරි ප්ලේලිස්ට් එක ආයිත් බලන්න හැදිලා තියෙන විදිය. ඒකේ ඉන්ටර්වල් ස්ට්‍රක්චර් එක කියලා කියන්නේ ඉන්ටර්වල් ස්ට්‍රක්චර් එකට වඩා මේ ෆෝමියුලා එක රයිට්. හෝල් ටෝන් හෝල් ටෝන් සෙමි ටෝන් හෝල් ටෝන් හෝල් ටෝන් හෝල් ටෝන් සෙමි ටෝන් කියන ෆෝමියුලා එක මේජ ස්කේල් එක හැදිලා තියෙන. අන්නේ රිලේෂන්ෂිප්ස් ඔක්කොම ඔයගොල්ලන් ඉගෙනගෙන තියෙන්න ඕනේ. සහ ඒවා ඊට පස්සේ ඒවලින් ස්කේල් හදන්න රයිට්. ඒක පුළුවන් මම ඒකත් මම හිතන්නේ මම කරලා තිනවා, ලෙසන්ස් කරලා තිනවා. ඒ කියන්නේ ෆෝමියුලා එක ඇප්ලයි කරලා අපි ඉස්සෙල්ලාම නිකන් නම් අපිට අවශ්‍ය ස්කේල් එකේ ලෙටර් නේම්ස් ටික ලියනවා. C නම් C to C, C D E F G A B C. ඔයාලට දැන් G එක හොයන්න ඕන, G A B C D E F G අන්නේ වගේ නම් ටික ලියනවා. ඊට පස්සේ හැම එකක්ම මැද්දෙන් ෆෝමියුලා එක ලියනවා, WWH WWWH කියලා ලියනවා. ඊට පස්සේ අපි බලනවා ඒ රිලේෂන්ෂිප් එක අනුව මොකද්ද ෂාප් එකක්ද ෆ්ලැට් එකක්ද දෙන්න ඕනේ, නෝට් වෙනස් කරන්න ඕනේද, වෙනස් කරන්න නැතුව තියන්න පුළුවන්ද කියලා ඒක බලනවා රයිට්. ඒ සිස්ටම් එක ගැන මම කතා කරලා දිනවා. බලන්න ලයිව් ස්ට්‍රීම් වලත් තියෙනවා සමහර ඒවා මට මතක විදිහට. ඉතින් ඒක හොයන්න පුළුවන් එක සිස්ටම් එකක්. ඊට පස්සේ එතනින් එහා එකක් ගැන තමයි මම දැන් අද මේ කතා කරන්න යන්නේ රයිට්. ඒ කියන්නේ ඉන්ටර්වල්ස් ගැන මම කතා කරලා තිනවා. ඒක තව ටිකක් ඒකේ සරලම දේවල් ටිකක් මම කියලා දෙන්න හදන්නේ ස්කේල් එක බලන්න පුළුවන් විදිය. දැන් අපි දන්නවා ඒ කියන්නේ පටන් ගන්නකොට රූට්. දැන් අපි මේජර් ස්කේල් එක හොයාගත්තට පස්සේ අපි ඉන්ටර්වල්ස් වලට මේක හරවන හැටි රයිට්. රූට් second, third, fourth, fifth, sixth, seventh, ith octave, right? මේ G එක මං ගහුවේ G එක ඉඳලා G එකට right? හැබැයි ඕක දැනගන්න ඕනේ. ඔය කියන්නේ interval එක කියලා කිව්වට ඒක second එකක් කිව්වට මොන second එකක්ද? අන්න ඒ වගේ දේවල් අපිට වැදගත් වෙනවා. මේක අපිට whole tone එකක් දුර ප්‍රමාණයෙන් තියෙනින්ද අපි කියනවා මේජර් සෙකන්ඩ් එකක් කියලා රයිට්. ඊට පස්සේ තුන්වෙනි නෝට් එක ඇත්තටම හෝල් ටෝන් දෙකක්. ඒක මේජර් තර්ඩ් එකක් රයිට්. එතකොට රූට් එකේ ඉඳලා මෙතනට තියෙන දුර ප්‍රමාණය මේජර් තර්ඩ් එකක්. ඊට පස්සේ ඊළඟ එක පර්ෆෙක්ට් ෆෝර්ත් එකක්. රූට් එකේ ඉඳලා තියෙන දුර ප්‍රමාණය. ඊට පස්සේ පර්ෆෙක්ට් ෆිෆ්ත් එකක්. ඊට පස්සේ මේජර් සික්ස්ත් එකක්. ඊට පස්සේ මේජර් 7th එකක් ඔක්ටේව් එකක්. ඔන්න ඔක හරිම වැදගත් රයිට්. මොන මේකක්ද කියන එක
right? එතකොට major scale එකේ interval formula එක ඔන්නක තමයි. Right? Root, major second, major third, perfect fourth, perfect fifth, major sixth, major seventh. Octave. එතකොට ඔක මයින කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? දැන් අර මං කියපුව දැන් ටිකකට කලින් කතා කරපු මේකේ quality එක. ඒ කියන්නේ interval quality එකේ පොඩි වෙනස්කම් කමක් කරන්න වෙනවා. Major scale එකෙන් අපිට එක කරන්න පුළුවන්. ඒ major scale එකෙන් කියපු note දෙකක් අපි වෙනස් කරනවා. Right? දැන් එතකොට අපි major කියලා කියපු ඒවා දෙකක් මයින කරනවා. Right? මොකද්ද කරන්නේ ඉස්සෙල්ලාම? Third එක major third එක ඉඳලා minor third එකකට ගෙනිනවා. අන්න දැන් ආව අපිට G minor scale එකේ මුල්ම note තුන. Right? දෙවෙනි එක මොකද්ද? ඇත්තරම දෙකක් නෙමෙයි අපිට තුනක් වෙනස් කරන්න වෙනවා. Right? ඊළඟට දෙවෙනියට වෙනස් කරන note එක හයවෙනි එක. ඒ කියන්නේ අපි major sixth කියලා කියපු එක. නැත්තම් මෙතන මං ගැහුවේ ඉස්සෙල්ලා ඒ note එක මෙහෙට කරන්න යනවා. ඒක අපි මෙහෙන් මෙහෙට ගන්න එක තමයි අපිට ටග් ගාලා scale එක ගහන්න පුළුවන් විදියක්, right? මෙන්න මෙතනට ගෙනාවා, right? එතකොට major 6th එක minor 6th එකක් කරා. නාව අපිට note 6ක්ම ඇවිල්ලා තින්නේ. දැන් ඊළඟට තුන්වෙනි සහ අන්තිම note එක වෙන්නේ නිකන් natural minor scale එක හොයන්න. දැන් major scale එක අපි ඉස්සෙල්ලා මුලින් ඉඳන්ම කතා කරා major scale එක ගැන. දැන් අපි minor scale එකට ඇවිල්ලා note දෙකක් ඒ minor scale එක හොයාගන්න major scale එකේ note දෙකක් වෙනස් කරා, interval දෙකක් වෙනස් කරා, right? මොකද කරේ? major third එක minor third එකක් කරා, major sixth එක minor sixth එකක් කරා. ඊළඟට තියෙන්නේ seventh එක minor seventh එකක් කළ යුතුයි. එතකොට minor scale එක, right? එතකොට මොකද්ද තියෙන intervals ටික සම්පූර්ණ minor scale එකේ? root, major second, minor third, perfect fourth, perfect fifth, minor sixth, minor seventh. interval relationship එක major scale එකේ සහ minor scale එකට අපි මොකද්ද කළ යුත්තේ සහ ඒ කරපු දේ කරලා කොහොමද minor scale එක හොයාගන්නේ කියලා. ඕක දැන් ඔයගොල්ලන් ඒ කියන්නේ scales ගැන දන්නවා නම් සහ fretboard එකේ note තියෙන තැන් හරියටම හැමතැනින්ම දන්නවා නම් එතකොට G එකක් ගහන්න පුළුවන් තැන් ඔක්කොම අන්න ඒ නොලෙජ් එක තියෙනවා නම් ඒ නොලෙජ් එක තමයි නම්බර් 1 විය යුත්තේ, right? ඒ නොලෙජ් එක ඔයා බයිපාස් කරොත් ඔයාලට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. ලීඩ් ගහන්න ඉගෙන ගන්නවා කියන එකේ මුකුත් කරන්න බෑ. ඔයා කෙලින්ම ඔයා 0 level එකට යනවා, right? එතකොට අර මං අර ඉස්සර කරා වගේ මේ ෆ්‍රෙට් එකට මේ ඇඟිල්ල තියන්න කියලා කවුරු හරි ඔයාට right? ඔයාව ගයිඩ් කරන්න ඕනේ ළඟ ඉඳලා ගයිඩ් කරන්න ඕනේ තත්ත්වයේ ඒ වගේ අර බැලන්ස් එක තමයි ඔය ආන්නේ. ඉතින් මේක මේවා කරපුවම ඔයා දන්නවනම් හැමතැනම නෝට් ටික ඔයා දන්නවා. දැන් ඊළඟ එකෙත් ඉඳලත් මට ওই interval relationship එකින්ම පටන් ගන්න පුළුවන්. දැන් මෙතන G එක ඉඳලා පටන් ගත්තම මම major scale එක හොයා ගන්නවා. root, major second, major third, නැත්නම් මෙතන major third එක ගන්න පුළුවන්. major third, perfect fourth, perfect fifth. මෙතනදී දෙවෙනි කම්බියේ තුන්වෙනි කම්බියේ ටියුනින් වල අනිත් ඒවාට වඩා පොඩි වෙනසක් තියෙන හින්දා අපිට එකක් ඉස්සරහට යන්න වෙනවා. එතකොට අපිට ආවා මොකද්ද 3rd එකට පස්සේ perfect 4th 5th එකට පස්සේ 6th එක ඊට පස්සේ major 6th එක major 7th එක i octave එක, right? එතකොට දැන් ඕක මොනවාද කරන්න තියෙන්නේ? මයින එකක් කරන්න නම් root, major second, දැන් අර major third කියලා ගහපු එක එනවා minor third එකට, right? ඊට පස්සේ perfect fourth, perfect fifth,
major 6th කියලා ගහපු එක අපි ඒක මෙතනින් ගැහුවී ඉස්සලා මෙතනින් උත් ගන්න පුළුවන් අන්න එතනින් ගත්ත මෙතනට ආවා minor 6th එක ඊට පස්සේ අපි 7th කියලා ගහපු එක major 7th කියලා ගහපු එක මෙතන තිබ්බේ මෙතනට ගේන්න වෙනවා minor 7th එක කරන්න ඊට පස්සේ octave හැමතැනින්ම දාන්න ඕන right minor scale එක major scale එක හැමතැනම හොයන්න පුළුවන්. ඉතින් ඔක තමයි අදට වීඩියෝ එක ඔක්කොම හොඳට හිතන්න ඕන එකක් වා. හැබැයි මේක හිතන්න කලින් මම කියපු විදිහට fretboard එක හොඳට ඉගෙන ගන්න note හැමතැනම තියෙන එක note එකක් අරගෙන හැමතැනම ගහන්න පුළුවන් තත්ත්වෙට එන්න. ඊට පස්සේ නිකන් normal scale එක major scale එක ඒකේ නිකන් ඒ කියන්නේ whole tone semi tone තියෙන formula එක හොඳට හදාරන්න. ඒක හැම ස්කේල් එකකටම ස්කේල්ස් 12ටම ඇප්ලයි කරලා හදන්න පුරුදු වෙන්න. ඊට පස්සේ නම් ටිකක් මතක තියාගන්න. C එකේ C ස්කේල් එකේ තියෙන මේවල නම් D ස්කේල් එකේ තියෙන ඒ කියන්නේ G ස්කේල් එකේ දෙනවා එකක් sharp වෙනවා. D ස්කේල් එකේදී දෙකක් sharp වෙනවා. A ස්කේල් එකේදී තුනක් sharp වෙනවා නෝට්. ඒ කියන්නේ අන්න ඒ වගේ දේවල් ඔයා ඉගෙන ගන්න ඕනේ ඉස්සරම. ඊට පස්සේ ඒක interval වලට convert කරගත්තම ඔයාගේ දැනුම සෑහෙන පුළුල් වෙනවා සහ ඊට පස්සේ ගොඩක් දේවල් ගැන හිතන්න ඔයාට ලේසි වෙනවා. අනිත් එක ෆ්‍රෙඩ් බෝඩ් එක දකින්න හරිම ලේසි වෙනවා. ඉතින් ඔක තමයි අදට වීඩියෝ එක. අපි හම්බෙමු තව එකකින්. හැමෝටම ජය වේවා.